නික්මන මග අහුරා සිටියා. ආලය හරි පුදුමයි දෙලොවක් යාවන තුරු ඉවසා සිටියා. කාලය හරි පුදුමයි. කඳුළු ඇතුණා කොපුල් රිදුණා සුසුම් නිදුණා හදලා දළු සැලුණා. එනමුදු සඳ එළිය කරමින් මල් පුබුදා හිරු ඇවිදින් මල් පුබුදා හිරු ඇවිදින්. මිදුනා සියලු බැමි මිදුනා පැතු හද හිමි කර ගනිමින් ලොව කලමා හිරු ඇවිදින් ලොව කලමා හිරු ඇවිදින්. පුදුමයි දෙහදක් නික්මන මග අහුරා සිටියා. ආලය හරි පුදුමයි දෙලොවක් යාවන තුරු ඉවසා සිටියා. කාලය හරි පුදුමයි. කරදරයක් කරන්න බෑග් එක දීපන්. බෑග් එක දීපන්. කරන්නේ ඈ මේකෙන් මගේ රස්සාව නේද නැති වෙන්නේ මම දැන් කී සැරයක් නෝනාට කිව්වද අඩු ගානේ නෝනාට මට කියලා යන්න තිබුණානේ මගේ රස්සාව දැන් කී සැරයක් නැති වෙන්න ගියාද මන් දන්නේ මේ ගමන මොනවා වෙයිද කියලා අකලංක තමසි අතන අර ටේබල් එකට වතුර තිබ්බේ නැහැ නේ මං ගේන්නේ නැන්ස ඇයිද එකපාරකට යන්නේ බැරි සීරම තමසි ගාද්දික සොත්තිද අයිසෙ එකම ටේබල් එකට මේ වගේ 3-4 පාරක් යන්න එන්න ගත්තාම අර අනිත් මිනිස්සුන්ට බලන්න සිද්ධ වෙනවා ආ තමසි මොලයක් කියලා ගන්න නැද්ද නිකන් බූරුවෙක් වගේ වැඩ කරන්නේ නැතුව මිනිස්සෙක් වගේ මොලේ කල්පනා කරලා වැඩ කරනවා Then pressing? Akalanga. Hey, Baba, let's get into. Mangan, darga, pale, pale. Why say? Tamu seta mangi ne vidhete metan veda karanda bai na. Anna thana dooradi na yane kai yatti. Mata metan veda karanda orna thana mini suinna. What is the question? ඇයි මේ මට කරන්න දෙයක් නැහැ. මගෙන් ඇහුවා නිවාඩු ගත්තද කියලා. බොරුවක් කියන්න මට බැහැනේ. රස්සාවෙන් අස් කරන්න තරම් මං වැරද්දක් කරේ නෑ නේද? නොදන්නවා සේවයට නොපැමිණීම වරදක් කියලා තමුන් දන්නේ නැද්ද? සර් මං හිටියේ අනුරාධපුරේ ඈත තැනක. වෙද මහත්තයගේ ගෙදර. එතන ඉඳලා සර්ට කෝල් එකක් ගන්නවත් මට පුළුවන්කමක් තිබුණේ නෑ. ගෙනියන ඇච්චර දවසක් එහෙ ඉන්න වෙයි කියලා. පැයට තාත්තගේ කොන්දේ තෙල් අත ගන්න ඕන. ඉතින් සර් තමුන් කියන දේවල් ඇත්ත වෙන්න ඇති. හැබැයි කිසි දෙයක් මේ ජොබ් එකට අදාළ නැහැ. හිතලා බලනවා. හිතන විදියට මෙතන සේවකව නිවාඩු ගන්න තියාගත්තොත් මං කොහොමද මෙතන වැඩේ කරන්නේ? සර් මට මේ වතාවේ විතරක් සමාව දෙන්න. මට කරන්න කිසිම දෙයක් නැහැ. accounts එකෙන් මාසෙක පඩිය දෙයි. ඒකත් තරම් ගෙදර යනවා. ඉතින් මං එන්නම්. වෙන මොනවා කරන්න? එක පාර කෙලියක් නේ බං. එහෙම පුළුවන් ද බං මිනිස්සෙක්ව රසයන් එළියට දාන්න? මං නම් කියන්නේ බං නඩු කියපන්. නඩු කියන්න මං. පිස්සු දකලා මේ එහෙම කියලා නිකන් ඉන්න නරකයි මචං. මං ආපහු මේ මිනිස්සු එක්ක එල්ලෙන්න යන්න. රස්සාවක් හොයා ගන්නවා මිස. උඹට වැඩක් සෙට් වෙයි. උඹ ඉතින් අපි වගේ නෙවෙයිනේ. උඹ ඉගෙන ගත්ත එක. අනික ඉතින් ඔය මැනික් කපනවා වගේ ඒවා හැමෝටම බෑනේ බං. දන්න තැන් දෙක තුනකට ගියා. වේකන්සි නෑලු. කලබල නැතුව හොයපන් බං. ඕම තමයි රස්සාවල් වලට. දැන් මේ පේන්නේ නැද්ද? මං කන කට්ට අකලංග දන්නවනේ ගෙදර තත්ත්වය. මාසික පඩිය නැහැ කියන්නේ අනාතයි. එහෙවගේ රස්සාවක් නැති වුණාම ඔන්න බලපන් උඹට මාසයක් යන්න කලින් ජොබ් එකක් සෙට් වෙනවා. අනික උඹ මාමා වෙද මාත්‍යා ගාවට එක්කන් ගියපු එකේ ගුණයක් තියෙනවනේ මචං. ඒකම ලොකු දෙයක් නේ. හා මේ අයිසෙ මෙතන තමුසෙලා අපි පඩි ගෙවන්නේ මේ පිළි කන්නට වල එක එකත් එක කයක ගහනවලු සර් මගේ යාළුවෙක් යාළුකම් පවත්වා ගන්න වයිසෙ මෙතනින් ඕපල එලීට ගිහිල්ලා දැන් ගිහලා වැඩක් බලා ගන්න සෝරි සර් කාලා ගන්න එනවා ඉතින් මොනම සතුට බං හකලන් කියන්නේ පස්සේ කතා කරන්න බලපන් උට මන් දවසක් ගන්න කොහොමද කලබල වෙලා රස්සාව නැති කරගන්න එපා මේ පේනවනේ කෙහෙල් මන් රස්සාව වටින ඉන්න තමයි මම මෙච්චර කාලෙ ඉවසගෙන ඉන්නේ අර කෝල් එකක් දීපන් තාම ඇඳුම් මාරු කරලත් නැහැ නේ. මේ මොකද මේ? බිරිඳක් වුණාම තමුන්ගේ ස්වාමි පුරුෂයාට නොකිය කොහෙවත් යන්න හොඳ නැහැ. කොහෙත්ම හොඳ නැහැ. මං කියන්නේ මං ඒක එයත් එක්ක බලා ගන්නම් මේරි. කෝල් එකක් දීලා යන්න තිබ්බනේ. මේ ගෙදර සැප සම්පත් මදි වෙලාද? God. ගෑණියෙකුට මීට වඩා වෙන මොනවා ලැබෙන්නද? මට මේ කිසි දෙයක් ඕනේ නෑ මේරේ. මම මහත්තයව දන්නේ අද කීයක ඉඳලා නෙවෙයි. හේවකේ මට එයා ගැන ඔයාගෙන් දැනගන්න ඕනේ නැහැ. ඔහොම හිතුවක්කාර වෙලා බලන්නකො. මොකද වෙන්නේ කියලා? ඒක මං බලා ගන්නම්. මේරිගේ වැඩක් බලා ගන්න. හෙමින් හෙමින් අඩිය තියලා ඇවිදින්න කියලා. එතකොට තමයි තුනටි අමාරුව සනීප වෙන්නේ. උනාට තාම හරියට සනීපයක් නැහනේ. දැන් ටිකක් හොඳයි. පුතා මාව අනුරාධපුරේ කරයි යනකොට නම් මට ඒ හැටි විශ්වාසයක් තිබුණේ නැහැ. හැබැයි දවස් 3-4ක් බෙහෙත් කරනකොට මට වෙනසක් තේරුණා රමණේ. දැන් ඉතින් යන්කු වාඩි වෙන්න. පරිස්සමෙන් අඩිය තියන්න. හරි. ආයෙත් පාර ගත්තොත් එහෙම වෙද මහත්තයා කරපු වෙදකම් වලින් වැඩක් නැතුව යනවා. ඔව්. ඒකයි කියන්නේ. ඔව්. හා. එහිමිට වාඩි. ඔව්. හරි. දැන් කකුල් දෙක ගමු උඩට. ඔව්. පුතා අද වේල පහින්න කලින් එන්න ඕනේ නේ ෂෝට් ලීව් එක දැන් දවස් ගානක් නිවාඩු ඉඳලා ගිහින් අදම වේලාසනින් එන එක හොඳ නෑ නේද පුතේ තාත්තගේ පත්තුව බැඳ දැම්මේ මේ පැය 3ක් බැඳලා තියලා ගැලෙව්වා පුතේ ඔන්න දැන් ඇවිදින්න හදනවා මම බලනකොට නැගිටගෙන ඇවිදිනවා එද මාත් ඇකිව ඇවිදින්න කියලා ඒකනේ මං කිව්වේ කොහෙද පුතාගේ අම්මට මං කිව්වද ඒ විශ්වාස නැහැ දැන් දෙයියනේ කියලා අඩි 2-3ක් කියාගන්න පුළුවා. අනුරාධපුරයට එලා හිටපු සුමාන දෙකේ පාඩුවක් කියලා නැහැ එහෙනම්. අපොයි නෑ. තව මාස 2-3ක් යනකොට මට විශ්වාසයි ආයෙත් පතලක වැඩට යන්න පුළුවන් කියලා. ආ හොඳට තියෙයි. පුතා රත්නපුරෙන් අපිව මෙහාට එක්කගෙන ආවේ ආපහු එහෙට යන්න නෙමෙයි. ඔයාට සනීප වුණාට පස්සේ නිකන් ඉන්නම බෑ කියලා හිතෙනවා නම් මෙහෙන් මොකක් හරි රසාවක් හොයාගත්තට කමක් නැහැ. ආපහු පතල් වැඩවලට නම් යන්න ලෑස්ති වෙන්න එපා. ඔව් තාත්තේ. ආපහු අපි රත්නපුරේ යන්න ඕනේ. මේ කරගත්ත හරිය මද අනුන්ට කඹරන්න ගිහිල්ලා. මොකක්ද ඒ කතාව? කවුරුත් ඉල්ලම ලැබෙනකන් දෙයියන්ට වගේ සලකනවා. ගලක් හම්බුණාට පස්සේ පැදුරටත් නොකිය මාරු වෙනවා. මෙච්චර කල් ඔයා ලොකු බාස් වෙලා කපපු පතල් වලින් කී දෙනෙක් කෝටිපති වුණාද? අද ඔයා මේ තත්ත්වයට වැටුණාට පස්සේ එකෙක් ඇහක් කරලා බැලුවද? අයියේ. ක්ලාස් යන්නේ. මේලා. ඔවුනේ මේ ඉංග්‍රීසි ක්ලාස් එක මේ හවස තියෙන්නේ සල්ලි බඳින්නත් ඕනේ කීයක් විතරේ අයියේ මේ ඒ පෙරේද මං සල්ලි දුන්නේ ඔය ක්ලාස් එකට නේද ඒ සල්ලි වලට මොනවද කරුවේ වේදම් කරගත්තද නෑ මේ වෙන ක්ලාස් එකක් අම්මා අයියා සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතාගෙනද මෙහෙම සල්ලි ඉල්ලන්නේ මට හොඳට මතකයි ඉංග්‍රීසි පන්තියට දෙන්න කියලා නේද මගෙන් සල්ලි ගත්තේ? ඔහොම සල්ලි නාස්ති කරන්න එපා පොඩි පුතේ. හරි හරි. ඔයාලා සල්ලි තියාගන්නකො. කල්පනා කර හිටපු හින්දා ඇහුවේ. මොකුත් නෑ අම්මේ. දැක්කනේ මල්ලේ කිව්ව බොරු ටිකේ ලස්සන. එයාට බුරුලක් පෙන්නන්න හදන්න එපා පුතේ. ඔය විදිහට සල්ලිනාස්ති කරන් දෙන්න බෑනේ. අනිත් එක ඔයා ගොඩාක් දුක් විඳලා ඔය සල්ලි හම්බ කරන්නේ. අපි හැපෙන්නේ තුවාගේ ඔය දෙයින්. හැමදාම තෝක් කරන්න බෑ. අම්මා එක ප්‍රශ්නයක් කරගන්න එපා. පුතාගේ අනාගතය ගැනත් අපි බලන්න ඕනේනේ. මුළු සේසතම අපිට වේදම් කළා හරියන්නේ නැහනේ. මං ගැන බලාගන්න තව කල් තියෙනවනේ අම්මේ. කොල්ලෝනා විතින් සල්ලි වේදම් වෙනවනේ අම්මේ. අම්මා කැච්චර හිතන්න ඕනේ. ඒ වුණාට ඔය ඉල්ලන පාට සල්ලි දෙන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද ඔයාට?